විශේෂ අවසරයක් ඉල්ලගෙන පොලිස්පතිතුමා හමු වෙලා පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මොකද මේ රටේ මෑත ඉතිහාසය තුළ සියලුම දේශපාලනයන් හොරු වංචාකාරයන් තක්කඩියන් දූෂිතයන් කියලා කරන අවස්ථාවකදී මගේ මාධ්‍ය ලේකම්වරයෙක් ලෙස කටයුතු කරපු මහේෂ් වික්‍රම නැමැත්තෙක් පසුගිය කාලය තුළදී විවිධ අක්‍රමිකතාවලට සම්බන්ධ වීම කරනකොටගෙන මම ඔහුව ඒ තනතුරෙන් ඉවත් කළා. ඊට පසුව ඔහු මග නැගුම ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කරමින් විවිධ චෝදනා ඉදිරිපත් කරන අතර මගේ පුද්ගලික බැංකු ගිණුම පාවිච්චි කරලා ක්‍රෙඩිට් කාඩ්පත් වංචාවක් සම්බන්ධයෙන් දැනට අධිකරණයේ නඩුවක් විභාගෙමින් පවතිනවා. ඒ අතරතුර මේ මැතිවරණයෙන් පස්සේ ඔහු අපේ ආරක්ෂක අංශවල අයට සහ අනිත් අයට තර්ජනය කරමින් විවිධ ආකාරයේ දේශපාලන චරිත ඝාතන හා දේශපාලන කුමන්ත්‍රණයක් කරගෙන යන නිසා ඒ පිළිබඳ මම පොලිස්පතිතුමාට දැනුම් දුන්නා. ඒ අනුව හුඟක් විස්තර කියන්න අමාරුයි. එතුමා මට උපදෙස් ප්‍රමාණයක් දුන්නා මේ විදිහට කටයුතු කළ යුතුයි කියලා. ඒ අනුව අපි නීතිය ඉදිරියේදී ඒ කටයුතු කරලා මේ දේශපාලන වශයෙන් කිසි විටකත් කිසිසේ සම්බන්ධ නොවන දේ පිළිබඳ වෛරී හා අසාධාරණ අයුක්ති සහගත මට ප්‍රචාරයන් ලෝකයේ පුරා ගෙන යාම සඳහා දරන මේ උත්සාහය නිවැරදි කිරීම සඳහා රටක් වශයෙන් මං හිතනවා ජනාධිපතිතුමත් ආණ්ඩුවත් මැදිහත් වෙයි. මොකද ජනාධිපතිතුමා ඇතුළු රජය හොරු අල්ලන්න බලයට පත්වෙච්ච නිසා හොරු පිළිබඳ යම්කිසි තොරතුරක් තියෙනවා නම් ඒ පිළිබඳ කඩිනම් පරීක්ෂණ කරලා ඒවා නිවැරදි කිරීම සඳහා දැන් හොඳ අවස්ථාවක් තියෙන නිසා පොලිසියත් ඉක්මනින් ඒ රාජකාරී කටයුතු කරයි. චෝදනාව නගලා තියෙන්නේ කෝටි 150ක් මුදල, කෝටි 15ක මුදලක් නොගෙවිය යුතු මුදලක් ගෙවන්න කියලා මම බලපෑම් කිරීම කරාය. කර නිසා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ ගෙවීම තහනම් කළාය කියලා. ඒකෙන් ව්‍යංගාර්ථයෙන් හැඟවනවා රජයේ ගෙවිය යුතු නැති කෝටි 15ක මුදලක් ගෙවන්න මම ඔහුට බලපෑම් කර නිසා ඒ බලපෑමට ඔහු යටත් නූන නිසා ඔහුව තනතුරෙන් ඉවත් කළා කියලා. මේක සම්පූර්ණ සාබද්ධය ප්‍රකාශනයක්. ඉතින් ඒ පිළිබඳ දැන් ඉහළ මට්ටමින් අධිකරණ මට්ටමින් හා අනිත් දේවලින් අදාළ පරීක්ෂණ කරන්න අවශ්‍ය සහාය මං ලබා දෙනවා. මොකද මං කිසි විටකත් කිසි දවසක ගෙවීම් හෝ ටෙන්ඩර් හෝ ක්‍රියා පිළිබඳ අබමල් රේණුවකින්වත් වැදියත් නූන ඇමතිවරේ. නෑ පැමිණිල්ලක් බාර දුන්නා. ඒ පැමිණිල්ලට තව අතිරේකව පැමිණිලි වගේක් තියෙනවා. ඒවා කිරීම සඳහා කටයුතු කරනවා. ඔව්.